තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. දුර කිවා එන සසර මග තුළ සිත නිවාලන එකම සිහිලස නිවන් මග පමණයි. උතුම් වූ නිර්වාණය කරා ඔබව රැගෙන යන්නට මම්පෙත් විවර කර දෙන බෞද්ධ හා රූපවාහිනියත් බෞද්ධ හා ගුවන්විදුලියත් අද දවසේත් සුපුරුදු ලෙසින් මේ ආරම්භ වෙන්නේ ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන. අද දවසේත් ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් අප සිදු කළ ආරාධනය මෙත් සිතින් පිළිගෙන වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව දම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාතු සාතු සාතු. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 36 වන සතියේ දෙවන ධර්මානුශාසනාව නුවණ යන මාතෘකාවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබට පහදා දෙන්නට සූදානම්. අද දවසේ දේශනාව වෙනුවෙන් තමන්ගේ පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කරනවා ප්‍රතිවේක්ෂා කරමින් නිවන් මඟ ඔස්සේ ඉදිරියට යෑමට උත්සාහ කරන පිනැති යුවලක් විසින්. එසේනම් මෙතෙන් පටන් මේ උතුම් සද්ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වන්නට අපි නැවත වතාවක් සාදුනාතනම්වා ගෞරවනීය ස්වාමින් වහන්සේට ඇරයුම් කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තත් කතමෝ ධම්ම විජය සම්බොජ්ජංගෝ අත්ති අජ්ජත්තං ධම්මේසු පවිසයෝ අත්ති බහිද්ධා ධම්මේසු පවසයෝ යදපි අජ්ජත්ත බහිද්ධා ධම්මේසු පවිචයෝති. සද්ධාබුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. මේ දින කීපයේ අපි සාකච්ඡාවේ යෙදෙන්නේ බොහොම වටින කාරණාවන් පිළිබඳවයි. මූලික වශයෙන් අපි දැන් සති හතක් කාලයක් තිස්සේ සප්ත විසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරා. මේ සප්ත විසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරද්දී හැමෝටම තමන්ගේ අඩුපාඩු දැනෙන්න ඇති. මේ කියන තත්ත්වයට ළඟා වෙන්න මගේ තියෙන සුදුසුකම් මදි. අපි ඒව ගැන බොහොම කොහොමද ලං වෙන්නේ, කොහොමද යම් අවබෝධයකට සමීප වෙන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරා. එතකොට ඒවට තියෙන අඩුපාඩු මොනවද කියලා පැහැදිලි වෙන්න ඇති. දැන් ඒ විදර්ශනාවල් වර්ධනය කරන හැටි, භාවනාවකින් කොහොමද විදර්ශනාවට යන හැටි, මේ වගේ දේවල් ගොඩක් අපි සාකච්ඡා කරා. මේකෙම දිගුවක් විදිහට නැවත කතා කරනවා අපි අනුපස්සනා හත පිළිබඳව. ඉදිරි සති හතකදී සත්තානුපස්සනා පිළිබඳව. මොකද සප්ත විසුද්ධිය කියලා කියන්නේ කරන ක්‍රමේ ඒකට අවශ්‍ය කරන බාහිර සැකිල්ල හැදෙන හැටි තමයි සප්ත විසුද්ධිය තුළ තියෙන්නේ. ඒ සප්ත විසුද්ධිය තුළින් ඇති කරගන්න අවබෝධය තමයි අනුපස්සනා කියලා කියන්නේ. මේ දෙක එකතු කරන්න ඕනේ. මොකද සප්ත විසුද්ධිය ගැන කතා කරනකොට අපි අඩුවෙන් අනිච්ච දුක්ඛ අනාත්ම පිළිබඳව කතා කරන්නේ අඩුවෙන්. එතන සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකායතන විසුද්ධි ආදී සම්පාදනය කරගෙන යනකොට තමයි ඒ යන කෙනාට નિરાයාසයෙන්ම ත්‍රිලක්ෂණය වැටහෙනවා. එතකොට මේ ත්‍රිලක්ෂණය වැටහීමේ සීමාවල් මොනවද කියලා කතා කිරීම එතෙන්දි සිද්ධ වෙනවා. අඩුහින්දා අනුපස්සනා හතේදී ඒක වැඩිපුර අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා සහ පටිනිස්සග්ගානුපස්සනා කියන අනුපස්සනා හත ප්‍රායෝගිකව අපි කොහොමද ඒ තැන්වල ළඟා වෙන්නේ කියන එක සාකච්ඡා කරමින්
සාකච්චක් කෙරෙනවා ඉදිරි සතිහතක කාලය තුළ. මේ දෙක මැද අවශ්‍ය කරන කාරණා තුනක් තියෙනවා. මේ සප්තවි සුද්ධිය සහ අනුපස්සනා හත මැද අපේ අඩුපාඩු ටික තියෙනවා. ආගේ අඩුපාඩු ටික තමයි සිහිය නුවන සහ වීරය කියලා කියන්නේ. සිහිය නුවන ආතාපි සම්පජාන සති අපි තෙනම් ගිය සතියේ පුරාවටම අපි කතා කරමින් සිටියේ කතා කරේ වීරය පිළිබඳවයි. වීරය අංග කතා කරා, ඊටපස්සේ අපි අභිධර්ම වැඩසටහනෙත් කතා කරේ තීන මිද්‍ය සහ වීරය තියෙන අර්ථ දැක්වීම ටික. මේවර අර ඒ අභිධර්මය එන පිළිවෙල අතර මැද අපි ඒ වගේ සාකච්ඡා කරනවා කීප වතාවක්ම මට මතකයි. අනිත්‍ය ගැනත් අපි කතා කරා වගේ මට මතකයක් තියෙනවා. කොහොම නමුත් කමක් නැහැ. දැන් අපි වීරය සහ තීන මිද්‍ය ගැන දන්නවා. ඊයේ දවසේ අපි මේ දැනුම කියන්නේ මොකද්ද, නැත්නම් සම්පජාන්නේ කියන්නේ මොකද්ද කියලා බොහෝ දේවල් කතා කරා. දැන් නමුත් මම සාරාංශයක් වශයෙන් කියනවා. අපි ඊයේ කතා කරපු දේවල් තුළ මොකක්ද මේ නුවණ කියලා කියන්නේ? ඇත්තටම නුවණ කියලා කියන්නේ අධ්‍යාත්මික බාහිර මේ සංස්කාරයන් පිළිබඳව අපිට තියෙන්න ඕන නුවණ. අධ්‍යාත්මික බාහිර නැත්නම් අජ්ජත්තික බාහිර. ඒතර පළවෙනි ප්‍රශ්නේ ආවේ මොකක්ද අජ්ජත්තික කියන්නේ කියලා. අජ්ජත්තික කියන්නේ මොකද්ද? අජ්ජත්තික බාහිර කියලා දෙයක් පැනවෙන්න නම් අජ්ජත්තික කියලා දෙයක් තිබිය යුතුයි. අජ්ජත්තික කියන්නේ මොකක්ද? ඒක පරමාර්ථයක්ද සම්මතයක්ද? ඒක සම්මතයක්. අජ්ජත්තික කියන්නේ සම්මත කරගත්ත දෙයක්. සම්මතයේ ස්වභාවය මොකක්ද? සම්මතය පිරික්සන්න සම්මතය දියවලා යනවා. සම්මතයක් නැති වෙනවා. එතකොට එහෙනම් අජ්ජත්තික කියන එක පිරික්සන කොටයි අජ්ජත්තික කියන එක නැති වෙන්නේ. අජ්ජත්තික කියලා කියන්නේ තමන්ගේ කොට ගත්ත යම්කිසි දෙයක් දැනෙනවා නම් ඒකට කියනවා අජ්ජත්තික කියලා. ඉන් බාහිර දෙයට කියනවා බහිද්දා කියලා. ඒතර අජ්ජත්තික බහිද්දා කිව්වම මුළු ලෝකෙම අහුවෙනවා. හරි. එතකොට අන්න ඒ අජ්ජත්තික බාහිර සංස්කාරයන් පිළිබඳව තියෙනා වූ නුවණ මොනවාද? මේවා පිළිබඳ තියෙන්න ඕන නුවණ නේද? තියෙන්න ඕන ඒවායේ ලක්ෂණ පිළිබඳ. ඒ කියන්නේ ඒකේ ඒවා ඇවිල්ලා මොනවා හරි හේතුවක් හින්දා ඇති වෙන ඵලයන් නේද? මොකක් හරි ප්‍රතිඵලයක්. අපේ හිතක උපදින හැඟීමක් කියන්නේ ප්‍රතිඵලයක්. දුකක් කියන්නේ ප්‍රතිඵලයක්. සැපක් කියන්නේ ප්‍රතිඵලයක්. ඊර්ෂ්‍යාව කියන්නේ, ඊර්ෂ්‍යා සිතක් කියන්නේ ප්‍රතිඵලයක්. එහෙනම් අන්න ඒ ප්‍රතිඵල පිළිබඳව නැතන් දැනට පේන්ට තියෙන ඵලයන් පිළිබඳව විශ්ලේෂණාත්මකව දැනගණ්ඩ ඕනේ. නැත්තන් කොහොමද ඒවා තේරුම් ගන්නේ නේද? ඊළඟට ඒවා ඇතිවෙන හේතු පිළිබඳව විශ්ලේෂණාත්මකව දැනගණ්ඩ ඕන. ඒ ඵලය ඇතිවෙන්ට හේතුනේ මොනාද කියලා. එහෙම නැත්තම් පාලනය කරගන්නුව දැන් ගින්දර අපි පාලනය කරන්න කොහොමද? ගින්දරෙන් වැඩගන්නවද නැද්ද? ගින්දරෙන් වැඩගන්නවනේ. ගින්දර භයානකද නැද්ද? භයානකයිනේ. කෝ දන්න මිනිස්සු පුච්ච ගන්නවද? නෑ. කොහොමද වැඩගන්නේ? ඒකේ ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දන්න හින්දා නේද? ඒක දන්නේ නැත්තම් මොකද වෙන්නේ? ගෑස් එක අරගෙන ගෑස් එකට ගිනිකුර ගහයි, ගෑස් සිලින්ඩරේට ගිනිකුර ගහයි, නැත්නම් ගෑස් සිලින්ඩරේ බටේට ගිනි තියාගනි නේද? ඇයි දන්නේ නැත්තම් නේද? නැත්නම් මේ ගින්දර අඩු කරන්න ඕන කියලා වැඩි වෙන පැත්තට කරකවයි. ඒ එකක්වත් අපේ අතින් වෙන්නේ නැත්තේ ඇයි? අපි දන්නවා මේක හැදෙන්නේ කොහොමද කියලා. දන්නවනම් පාලනය කරගන්න පුළුවන්. දන්නේ නැත්තම් මොකද වෙන්නේ? අමාරු වෙනවද නැද්ද? දන්නේ නැති මනුස්සයා දන්නේ නැතුව මොන හරි පාවිච්චි කරන්න ගියොත් අමාරු වෙනවා. අමාරු වෙනවා කියන එකේ තේරුම එයා දුකටපත් වෙනවා කියන එකද නැද්ද? නේද? අමාරු වෙනොත් වෙන්න තියෙන එකම දේ නේද? සැපටපත් වෙනවා නම් ඒක හොඳයි නේද? වැරදීමකින් හරි සැපටපත් වෙනවා නම් ඒක අමාරු වැටීමක් කියලා අපි කියන්නේ. වැරදීමකින් හරි දුකටපත් වුණොත් කියනවා අමාරු වෙනවා කියලා. හරිද? හා. ඔය කයවල් ගැන කතා කරේ. හිත දුකටපත් වෙලා නැද්ද? නේදපත් වෙන්නේ නැද්ද? වෙන්නත් තියෙනවද නැද්ද? හා තියෙනවා නේද? එහෙනම් ඒ හරි විදිහට කරලාද වැරදි විදිහට කරලාද පුහින්දාද? එහෙනම් හිත පාවිච්චි කරලා තියෙන්නේ වැරදි විදිහටයි හිත පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් අපි හිත ගැන
දන්නවන වැරදිතර පාච්චි කරගනිද දන්නවන දුක් ඇතිවෙන දිට පාච්චි කරන්නේ නැහැ එනත් දන්නේ නෑ. එනම් අජ්ජත්තිකව තමන්ගේ කියලා කියන මේ දේවල් පිළිබඳ අපි දන්නේ දන්නේ නෑ. එනම් අන්න ඒ දේවල් පිළිබඳ දැන ගැනීමයි නුවන කියලා කියන්නේ. හරි දැන් එනවා තව ප්‍රශ්නයක්. ඊයේ අපි කතාකරපු ප්‍රශ්නයක් කතාකරපු විදිහක් තියෙනවා. දැන් මං ඊයේ කිව්වා මුළු ත්‍රිපිටකයේම හෝ අභිධර්මයේම හෝ සිත ගැන චෛතසික ගැන නැත්තම් සප්තවිසුද්ධිය ගැන ඔක්කොටම ඉස්සලා කියනවා සප්තවිසුද්ධිය කතා කරපු දින ටිකේ ඒ කියපු ඔක්කොම තේරුණාද? ඔක්කොම හොඳටම තේරුණාද? නෑ තේරුණේ නෑ. සමහර ඒවා තේරුණේ නැහැ. ඇයි ඒ? ඒවා පිළිබඳව ඒ කියපු දේවල් පිළිබඳව මගේ දැනුම නැති හින්දා. හරි. එතකොට මේ දැනුම ඇති කරගන්න කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි හිතන්නේ එහෙමයි අපි හුඟක් අය හිතන්නේ එහෙමයි. සප්ත විසුද්ධියට අදාළව නැත්නම් සීල විසුද්ධියේ ඉඳන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා තියෙන ඔක්කොම කරුණු ත්‍රිපිටකේ තියෙන ඔක්කොම කරුණු අරගෙන මේක පෙළ ගස්සලා පොතක ලියලා අභිධර්මයේ තියෙන ඒවයි තව ස්වාමීන් වහන්සේලා ලියලා තියෙන ඒවයි ඔක්කොම කරුණු ටික අරගෙන පොතකට පෙළ ගස්සනවා. පෙළ ගස්සලා කාට පටන් කරගන්නවා? වැඩේ හරිද? තරහ යන එකක් පොඩ්ඩක් වන්න නවතින්නේ එහෙම කරා කියලා. එහෙනම් මේ දැන ගැනීම කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා නේද? එතකොට ඒ දැන ගැනීම මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා මොකක්ද මෙතන වෙන්නේ කියලා. මේ ටික මේ ඔයාලට කියනවා අපි මාතෘකා දැනගත්තා කියලා. මාතෘකා ටික දැනගත්තට බෑ මේ ක්‍රියාවලියත් එක්ක ඒක සම්බන්ධ කරලා දැනගන්න ඕනේ. හරිද? දැන් අපි පොඩ්ඩක් බලන්න මෙන්න මෙහෙම එක. මට මගේ දරුවා මත දැන් භාවනා කරන කෙනෙක්. දවස් ගාණක් ලෝකෙන් අයින් වෙලා භාවනා කරනවා. මට මගේ දරුවා මතක් වෙනකොට නැත්තම් ආදරය කරන අය මතක් වෙනකොට ලොකු දුකක් ඇති වෙනවා කියලා හිතන්න මේ භාවනා කරන කෙනාට එයා එහෙම කල්පනා කරනවා මට මගේ ආදරය කරන අයගේ වෙන් වෙලානේ ඉන්නේ ලොකු දුකක් ඇති වෙනවා. ඊට පස්සේ ගුරුවරයා කියනවා මරණ සතිය වඩන්න කියලා. තමන්ගේ ප්‍රිය අය කෙරෙහි මරණ සතිය වඩන්න කියනවා. හරි. දැන් මෙයාට හුඟක් වෙලාවට බෑ කියනවා. කරන අය කියනවා බෑ කියලා. හැබැයි මං ඊට කලින් මෙහෙම දෙයක් කියලා ඉන්නම්. ඊට කලින් මෙන්න මෙහෙම දෙයක් කියලා ඉන්නම්. මේ ක්‍රියාකාරීත්වය ගැන තේරුම් ගන්න තමන්ගේ මට සතියකට ඉස්සෙල්ලා කවුරු හරි කම්බලට ගහනවා. ඒ වෙලාවේ හොඳටම රිදෙනවා. කයත් රිදෙනවා. හිතත් රිදෙනවා. දැන් ඔන්න ඒක මතක් කරා. මතක් වුණා මේ දැන් ආයෙ රිදෙනවා. දැන් කොහෙද රිදෙන්නේ? හිත රිදෙන්නේ. එතකොට දැන් රිදෙන එක වර්තමාන වේදනාවක්ද අතීත වේදනාවක්ද? වර්තමාන වේදනාවක්. ඒක මානසික දුක් වේදනාවක්. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කම්බලට ගහපු එක ගැන මට මෙහෙම කියනවා. ඔය කම්බලට ගැහුවා. එයා කවුද? ඔය කම්බලට ගහන්නේ. එයාලා මොන වගේ මිනිස්සුද? හරිද? අරවා මේ ඔය විදිහේ කතාවක් කියනවා. කිව්වහම මොකද වෙන්නේ අර වේදනාව? වැඩි වෙනවා. හරි. තව කෙනෙක් කියන ඕවා ගානම් ගන්න එපා. ආ හරි හොඳ කෙනෙක් ඇරසනික තරහක් එන්න ඇති. ආ හොඟත් තැවෙන ඔයාට ගහපේ ගැන. ඒක කිව්වහම අඩු වෙනවා. දැන් තේරෙනවද? පටිච්ච සමුප්පන්නව මේ සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා. අතීත සිද්ධියේ අරමුණු වෙනකොට ඒ අරමුණු වීමත් එක්ක මගේ මනසෙන් ඒ පිළිබඳ එන සංඥා අනුව දුක් අඩු වැඩිවීමක් වෙනවද නැද්ද? කම්බලට ගහපේක මතක් වෙනවා කියන එක අතීත සිද්ධියක්. ඒක ආය මගේ මනසෙන් අරමුණු වෙනකොට ඒත් එක්ක ඇති වෙන ඒත් එක්ක එන චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය තුළට මැදට යමක් වැටෙනකොට ඒ වැටෙන එක මත වර්තමාන වේදනාව රඳාපවතිනවද නැද්ද? නේද? අන්නර මරණ සතිය වඩන්න කිව්වහම අර අම්මෙක් බෑකී කියඳලා මරණ සතිය වඩනවා. දැන් දරුවන්ගේ මරණය, දෙමව්පියන්ගේ මරණය, ආදරය කරන අයගේ මරණය මෙනෙහි කරලා. හරි විදිහට නම් මරණය මෙනෙහි කරපුවාම ඇති වෙන්න ඕන සැපද දුකක්ද? නේද? අපි නම් හිතන්නේ දුකක් කියලා. මම මේ ඕන තරම් කට්ටියෙන් අහලා තියෙනවා. මං අහනවා හරි මරණානුසතිය වැඩුවනේ. දැන් තියෙන්නේ දැන් දරුවන්ගේ මරණය, ඔකගේ මරණය මෙනෙහි කරන්නේ. දැන් මොකද කියන්නේ? දැන් තියෙන්නේ සැහැල්ලුවද්ද හිතේ අමාරුවද්ද? හරි සැහැල්ලුවක් දැනෙනවා හැමදෙරේ. මොකක් කිව්වා? මේ මරණය මෙනෙහි කරනවා සැහැල්ලුවක් දැනෙනවා? ඔව්. ඇයි?
බැඳීම් අඩවෙලා ඒක මගේ වසගේ තියාගන්නට බෑ කියලා දැනිලා තේරිලා අර එක පැත්තකින් ඒ සිද්ධිය වෙනකොට එයාට තේරෙනවා මෙන්න මේ මැදට යමක් වැටුනොත් අතීතයේ සහ අනාගතයෙන්ට තියෙන දුක් අඩුවෙන හැටි නේද අන්න ඒ වගේ මේ ඔය ඔක්කොම මේ වැඩ ටික ඔක්කොම මොනවත් එක්ක කරන සෙල්ලම් ටිකක්ද මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයත් එක්ක මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙනම් මේ වාගේ අඩු වැඩි කිරීම අර මං කිව්වා ගින්දර අඩු වැඩි කිරීම වගේ මේ වාගේ අඩු වැඩි කිරීම පිළිබඳව මං දැනගෙන තියෙන්න ඕනද නැද්ද අන්නේ දැනගෙන තියෙන කෙනා මේ ක්‍රියාකාරීත්වයේ භාවනාවකින් අත්දකිනකොට අසුබ භාවනාව වඩනකොට හරිද ධාතු මනසිකාරය වඩනකොට ආනාපානේ වඩනකොට මොනවද මේ වෙන්නේ කියලා හොඳට දන්නවා හරිද දැනගෙන කරන්නේ ක්‍රියාකාරීත්වය දැනගන්නවා ආන්ගේ ක්‍රියාකාරීත්වය දැනගැනීම කියන්නේ මොකක්ද ඒ දැනගන්නේ කොහෙන්ද ඒව දැනගන්නේ අඩුුණේ අවිද්‍යාව අවිද්‍යාව අඩු වෙනකොට තණ්හා අඩු වුණා තණ්හා අඩු වෙනකොට දුක් වේදනා අඩු වුණා එහෙනම් ක්‍රමයක් තියෙනවා එතන එහෙනම් අපි අභ්‍යන්තර බාහිර වශයෙන් තියෙන මේ සංස්කාරයන් පිළිබඳව ප්‍රතිඵලය දැනගන්නත් ඕනේ හේතුව දැනගන්න නම් මොකක් ගැනද හොයාගන්න ඕන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන පටිච්චසම්පාදය පිළිබඳව දැනගන්න ඕනේ පටිච්චසම්පාදය සහ පංච උපාදානස්කන්ධයේ මේ සම්බන්ධතාවය හොඳින් දැනගන්න නම් නාම රූප පරිච්ඡේද වෙන්න ඕනේ කාංකා විතරණ විසුද්ධිය ඒ කියන්නේ දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය ගැන අපි කතා කරා එතන තියෙන්නේ ඔන්න ඔය සුසංයෝගය ඔය දෙක තමයි තියෙන්නේ මේ දෙක තිබ්බොත් තමයි එතනින් එහාට ආම් බලන්න එතනින් එහාට පාර වරදින්නේ නැහැ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය කියන තැනේදී තමන්ගේ අතුලාන්තයෙන් එන දේවල් ටික විසඳා ගැනීමක් එතනින් එහාට කරන්නේ එහෙනම් මේ පිළිබඳ නුවණක් තියෙන්න ඕන කියන එකයි මේ කියන්නේ හරිද අහගත්ත නුවණක් තියෙන්න ඕන නිකන් අර මේ පැලැස්තර ටික ගැන නෙවෙයි නේද පරිසම්පාදයේ සම්පූර්ණයෙන්ම මට කටපාඩම් පංච උපාදානස්කන්ධය ගැන තියෙන ඔක්කොම කටපාඩම් කිවට වැඩන්නේ අද දන්නවනේ අද රටේ තුඟාක් වෙලාවට බොහෝ විද්වත් අය ඉන්නවා මේ රට අර්ථ දක්වන විද්වත් අය ඉන්නවා අපිට ඒක හොඳට පේන්න තියෙනවා මේ වෙනකොට හරියට අර්ථ දක්වනවා රට මේ ඇති වෙලා තියෙන ගැටලුව අර්ථ දක්වනවා ඒ ගැටලුව අර්ථ දැක්වීමේදී මෙයාලා අතින් සිද්ධ වෙන්නේ වැඩි දිනෙක අතින් සිද්ධ වෙන්නේ ගැටලුව ව්‍යාකූල වෙන එකද විසඳන එකද ගැටලුව ව්‍යාකූල වෙන අර්ථ දැක්වීම තියෙනවා ඒ මොකද තේරෙන්නේ නැහැ කරන්න ඕන මොකද්ද කියලා තේරෙන්නේ නැහැ හරියට වැරදි වලට දඬුවම් ටික දෙනවා කියන විශ්වාසය මිනිස්සු තුළට එන්න ඕනේ නේද එතකොට හරියට ඇත්තටම දඬුවම් ටික දෙන්න කවුරුවත් බාධා කරන්න හොඳ නැහැ ඇයි දඬුවම් දෙන්න වෙලා තියෙන්නේ වැරදි කරපු නිසා නේද දැන් ඔය මේ ඒ වගේ මේ ජීවිතයේ ප්‍රශ්නෙත් ඒ වගේම තමයි ජීවිත ප්‍රශ්න හරියට ගැට ගහ ගන්න බැයි නම් තමන්ගේ අජ්ජත්තික බාහිර ප්‍රශ්න කොහොමද ගැට ගහ ගන්න බෑ ඔය රටේ තියෙන ප්‍රශ්නෙට වැඩිය ඔය ඇතුලේ තියෙන ප්‍රශ්නේ සංකීර්ණයි හරිද ඇතුලේ තියෙන මේ චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාවලිය තේරුම් ගැනීම අරට වැඩිය ගොඩක් සංකීර්ණයි එහෙනම් විදර්ශකයෝ ඉන්නවනම් විදර්ශනාව අනුව තමන්ව තේරුම් ගනිමින් ඉන්න අය ඉන්නවනම් මේ රටේ ප්‍රශ්න තේරුම් ගන්න හැටි අමාරුවක් වෙන්නේ නැහැ. හරි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ලබන ලොකුම පන්නරය ලොකුම දේ තමන්ට එබිලා බලන්න පුළුවන් නම් සමාජයක් තේරුම් ගන්න කැහැරි දෙයක් නෙවෙයි. ඒකයි කියන්නේ අධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබා ගන්න තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවයක් යොදවා ගන්න හදිස්සි කලබල වෙන්නේ නැතුව කටයුතු කර ගන්න අවශ්‍යයි මේ කාරණාවලදී කියලා කියන්නේ ඒකයි. එන්ඩෙන්ඩ මේ ඇත්තෝ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉතාම දරුණු විදිහට ව්‍යාකවල කරගන්න හේතුව තමයි දැනුම කරුණු බොහෝ දන්නවා ඒ කරුණු යොදා ගන්න ඕන විදිහ දන්නේ නැහැ. රටේ නීති බොහෝ තියෙනවා මේ නීති ක්‍රියාත්මක කරන්න ඕන විදිහ දන්නේ නැහැ. නේද? වැරදි කරපු මනුස්සයෙකුට දැන් ඔය දරුව අහිමි කරපු සිද්ධියකට 170 ගානක් පැමිණිලි කරනවා නම් ඒකේ කුමක් හෝ සත්‍යතාවයක් තියෙන්න ඕනද නැද්ද තියෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා මොකද මේ ඔක්කොම පැමිණිලි කරන අය ඒක ඉස්සෙල්ලා බලන්න පැමිණිලි කරන ඒවා ඇත්තද හරි ඒව ගැන හොයලා බලන්න දත්ත තියෙනවා ඕන තරම් ඒ පැමිණිලි කරන ඒවා ඇත්තනම් නේද එතනින් එහාට එයා කට්ටියට දරුවා ලැබිලා නැත්තම් 176ක නියදියක් හැදෙන්න පුළුවන්ද නේද මේකෙන් පස්සේ දරුවෝ නැති වෙන බෑ එහෙනම් මොකක් හරි
තියෙන්ට ඕන. එන මොකක් හරි තියෙන්ට ඕන නම් විවෘතව මේක පරික්ෂා කරන්න අවස්ථාව දෙන්න ඕනද නැද්ද? නේද? එහෙම නොදුන්නොත් මොකද වෙන්නේ? ඔන්න අපිට දැන් හොඳට මානසිකත්වයෙන් තේරෙන්න ඕන මිනිසුන්ගේ වැරදි කරා නම් නේද, සාමූහිකව වැරදි කරා නම් දඬුවම් දෙන්න ඕනේ. දඬුවම් දෙන බව දැන ගැනීමෙන් අන් අය කුපිත නොවේ. නේද? දඬුවම් දෙන බව දැන ගැනීමෙන් අන් අය කුපිත වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න පුළුවන්. එතකොට එහෙම තියෙද්දි විසඳන්න නැත්තේ ඇයි? ආ, හොයන්න ඕනේ. ඒක විසඳුවොත් තම තමන් කරපු වැරදි එළි වෙනු ඇත. නේද? එතකොට අන්න දැනගන්න ඕනේ මිනිස් විදිහට අපිට දැන් උන අවස්ථාවක් තියෙන්න ඕනේ. එහෙනම් මේ කට්ටියට විසඳන්න පුළුවන්කම තිබ්බත් විසඳන්න නැත්තේ ඒ කට්ටියත් එක්ක එකතු වෙලා කරපු වැරදි ඔක්කොම ටිකත් එක්ක. නේද? අර කළු ලකුණු ඔක්කොම එළියට එනවා. ඒක හින්දා යාලට කළු ලකුණු ගෑවෙනවා. නේද? බ්ලැක් මාක් වෙනවා. නේද? එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් මොකද කරන්න ඕනේ? මිනිස්සු විදිහට මේ පිළිබඳව සාමකාමීව නේද ඉල්ලීම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. සාමකාමීව වැරදි කරපු අයට විතර හොයලා හරියටම දඬුවම් දෙන්න කියලා. හැබැයි අපි මිනිස්සු විදිහට ඉල්ලන්නේ මොකද්ද? මුළු සමස්ත ඒ සමාජයටම දඬුවම් දෙන්න කියලා. හරිද? ඒක මානසිකද? නෑ. හැබැයි මේ පිරිස් පිළිබඳ අපිට සැක නම් අපි කරන්න ඕන මොකද්ද? සමස්ත ඔක්කොටම දඬුවම් දෙන එක නෙවෙයි, ඒ පිළිබඳව අදාළ සම්බාධක පනවලා නේද යම්කිසි ආකාරයක ඍජු තීරණ ගැනීම. ඉතින් ඒ වගේ මොකක්වත් කරගන්න නැතුව මේ ඔක්කොම පටල ගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපේ මේ ඇතුළත් නුවණ තිබුණාට මදි. ඒ නුවණ කියලා කියන්නේ නේද ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ තියෙන නුවණ වෙන්න ඕන. ඵලය දැනගන්නත් ඕනේ, හේතුව දැනගන්නත් ඕනේ. ඵලය දැනගන්නත් ඕනේ, හේතුව දැනගන්නත් ඕනේ. දැන් ඊට පස්සේ භාවනා කරන කෙනෙක්, හරිද, මම මේ වෙලාවේ ඔය වගේ උදාහරණයක් ගත්තා. ඒ පණිවිඩෙත් මේකම දෙන්න ඕන හින්දා කෙනෙක් හිතයි නැත්නම් හාමුදුරුවෝ කපට විදිහට ඒ පණිවිඩය දුන්නා කියලා. නෑ නෑ, ඇත්තටම දුන්නා. නේද? ඒක අය වෙන කතාවක් ඕනේ නෑ. ඒකත් තේරුම් ගන්න ඕන හින්දා නේද? එහෙම ඒක කපටි ක්‍රමයක් නෙවෙයි. ඒක කිය යුතු දෙයක්, අපි තේරුම් ගත යුතු දෙයක්. අපිත් ක්‍රියාත්මක වෙන්න ඕන කාලයක් වගේ පේනවා මං හිතන්නේ. නේද? එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න ඕන කාලයක් වගේ පේනවා. බෞද්ධ ධර්මයට අනුව පුහුණුව ලබන අය නේද තමන්ගේ මානසිකත්වය ඍජුව තියාගෙන කෙලින් කතා කරමින් කෙලින් වැඩ කරමින් මං හිතන්නේ සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳ ගන්න ආකාරය ගැන දැන්නම්. එහෙම නැති වුණොත් මේක අවුලටපත් වෙලා මහා විකාරයක් වෙයි වගේ මේ කෑකෝ ගහගෙන මේක කරන්න පුළුවන් එක නෙවෙයි. මනුස්සකම් ඇතුව මේක කරන්න ඕනේ. හැබැයි මනුස්සකම් ඇතුව දඬුවම් දෙන්න ඕනේ. ඇයි? දඬුවම් දීම අනිවාර්යයි. ඇයි? නැත්තම් තව කෙනෙක් මේ වැඩේ කරන්න පෙළවෙනවා. ඒක නිසා අසරණ වෙලා ඉන්න නායකයෝ ටිකක් ඉන්නවා. කර කියා ගන්න දෙන්නද හිතුවේ නැහැ මේ වගේ එකක් වෙයි කියලා. දැන් ඉතින් ගත්ත උදව් සහ කරපු වැරදි වැඩත් එක්ක මුකුත් කරගන්න බැරුව ඉන්න පිරිසක් ඉන්නවා කියන එකත් අපි දැනගන්න ඕනේ. ඒ අසරණකමත් අපි දැනගන්න ඕනේ. හරි, ඒකත් එක්තරා අසරණකමක් නේද? වැරදි කරපුවාම අසරණ වෙන්නේ නැද්ද? නේද? පසුව ගොඩ ගන්න බෑනේ. වචනයක් කතා කරන්න බෑ. ඇයි? කතා කරොත් කරපු ටික කියන්නම් කියලා කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. කඩු අමෝරාගෙන ඉන්නේ කරපු ඒවා කියන්නම් කියලා. ඒකින්ද ඒ කට්ටිය හරි අසරණ වෙලා තියෙනවා. ඒ වෙලාවට ඉතින් ශක්තියක් වෙන්න වෙනවා. නේද? හොඳයි. මාතෘකාවට යන් ආය සැරයක්. ආය ওই මාතෘකාවට නොයෙන්නම යන් අර මාතෘකාවට. නේද? නුවණ පිළිබඳවයි කතා කරමින් හිටියේ. එතෙන්ට යන්න මේ සඳහා කල්යාණ මිත්‍රයව ආශ්‍රය කරන්න ඕනේ. පොත්පත් කියවන්න ඕනේ. හරිද? විචාරන්න ඕනේ පළවෙනි කාරණාව. දැන් තේරෙනව නේද? ඒ නාම රූප පිළිබඳ දැනගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන දැනගන්න ඕනේ. හේතුඵල ධර්ම පිළිබඳ දැනගන්න ඕනේ. මේවා දැනගත්තොත් තමයි තමන් තමන්ට අභ්‍යන්තර ගත වෙනකොට පුළුවන්කම තියෙන්නේ. ආ, මේ තියෙන්නේ, මේ එන්නේ, මේ හේතුව මෙන්න, හේතුවත් එක්ක ඇති වෙන ඵලය. ඔන්න දැන් මගේ හිත මේ තත්ත්වෙටපත් වෙමින් තියෙන්නේ. මේ මෙන්න මේ කාරණා ටික හින්දායි හොඳට දැන් ඔන්න මම අවිද්‍යාව කියන එක මෙතෙන්ට යෙදිලා තිබුණා. ඒ යෙදිලා තිබ්බ හින්දා, හරිද, යෙදිලා තිබ්බ හින්දා මට ලොකු දුක් තියෙනවා. ඒක ගැන කතා කරගෙන දැන් අර කම්බුලට ගහන එක ගැන හිතලා බලන්න. නැත්නම් අපි හිතමුකෝ කෙනෙක්ව මතක් වෙලා හරියට ලොකු පාළුවක් ඇති වෙනවා. කැලේට ගිය කෙනෙක්, භාවනා කරන්න ගිය කෙනෙකුට ලොකු දුක් වගේක් ඇති වෙනවා. ඒ දුක් ඇති වෙනකොට ඒ කෙනා ගැන, ඒ කියන්නේ ලොකු ඇලීමක් මේ ශරීරය ගැන තියෙන හින්දා. ඒතර මෙයා දැනගන්නවා අවිද්‍යාව කියන යෙදීම
මේ සිත සකස්සෙනකට යෙද නොදැ දන්න කාරණාව. අවිද්‍යාව එදෙන හිද මම මොන්න තරන් දේවල් කරත් මට මේ ශරීරය ගැන තියෙන ඇලිමයිගන්නේ නෑ. එයාම දැනගන්න එක. ඇයි තමන් ළඟ ඇති කාමච්ඡන්දය දැනගනී. ඒක නිස්සෙල්ල වෙන්නේ නේද. එතකොට තියෙන කාමච්ඡන්දය තියෙනවායයි දැනගනි හොඳර දැනගන්න නමු තිය දැනගත්ත පමණි මේ අයින්වෙන්නේ නෑ. හිරසය දැනගන්න මේ අවිද්‍යාව නැති කරන්න ම මොකද කරන්න ය පැත්තකරලා ඇඳෙන හොඳට තමන්ගේ සහ අනුන්ගේ ශරීර වශයෙන් කෙස් ලොම් නියද සම්මස් නහරයට ඇට මිදුරු වසය හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරම යට තේරෙනවා ඇ මෙතන තියෙන මෙන මේ වගේ දෙයක් කියලා. ඒක සංසන්ධනාත්මක තේරෙනවා. එකත් එකර ඇලීම ටික අඩු නමුත් රාගය සම්පූර්ණය අඩුනේ නැත. ඇලීම අඩුනේ නැත. තවත් එහාට එනකොට යා මේක නාමරූප වශයෙන් බෙදෙනවා. එතකොට අන්න තේරෙනවා අන්න දැන් මෙහාට එන ගතිය ගොඩා අඩුව නමුත් නාමරූප අභිභව ආය වෙලාවකට එනවා. එතකොට තේරෙනවා මේ අවිද්‍යාව මේක යටපත් වුණාද අවබෝධ වුණාද කියලා තේරෙනවා. ඔය විදිහට අපි කතා කරන්නේ නාම රූප පරිච්ඡේදය, පච්චේ පරිග්‍රහ ඥානය, සම්මර්සන ඥානය, ඊට පස්සේ උදයව්‍ය ඥානය, බංගානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, බයතුප්පට්ඨාන මේ ඔක්කොමත් එක්ක ඒ අවස්ථාවට එළඹෙනකොට මේ එන්නේ මේක මේකට හේතුනේ මේකට හේතුනේ මේක මේ දැම්මගේ හිත මේ වගේ තත්වයකට පත් වෙද්දී මේ ඔක්කොම දැනගන්න ඒවා පිළිබඳ නුවණ ඕනද නැද්ද නේද? ඒවා පිළිබඳ නුවණ ඕනේ. අන්න ඒක තමයි කිව්වේ වීරිය විතරක් තිබිලා මදි. ඒ වීරය යායුතු මග, වීරය කළ යුතු මග තීරණය කරන්නේ නුවණින්. වීරය මං කොයි පැත්තටද වීරය කරන්න ඕන? වීරය කියන එක අපි ගිය සතියේ කතා කරා ප්‍රකීර්ණක චෛතසික. ප්‍රකීර්ණක චෛතසිකය කියන්නේ කුසලේ පැත්තටත් හැදෙනවා අකුසලේ පැත්තටත් හැදෙනවා. ඔය මග දුවගෙන යද්දි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියදී මොකද වෙන්නේ? එයාට ලොකු ආලෝක පහළ වෙලා ඒ ආලෝක වලට හිත ඇරිලා ඊට පස්සේ වීරය ගන්න මොකටද? මේ හොඳ ගමනක් ගිහලා උඩදි හැරිලා ඊට පස්සේ හැම වෙලේම බලන්නේ මොකද්ද? ආලෝකයේ මෙන්න උන ආලෝකය සඳහා වීරය කරනවා. ආලෝකය සඳහා වීරය කරනවා. හරිද? ඉතින් මේ වගේ අපි මේක තේරුම් අරගෙන ඉදිරියට යන්න නම් ඒ හැම තැනකින්ම බේරලා යන්න. හොඳට තේරෙන දේ අපි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කරද්දී ඕබාත පීසි පස්සද්දී ආදි වශයෙන් තිබ්බ මේ සියුම් කෙලෙස් ධර්ම උපදින හැටි නේද? නිකාන්තිය කියලා එතන කියන්නේ මොකද්ද? විදර්ශනාව කෙරෙහි තියෙන සියුම් තණ්හාව. හරි, ඒ තණ්හාව හින්දා ඒ තණ්හාව ඊළඟට එතන තියෙන වීරිය වැඩියෙන් දැනෙනවා, අවබෝධය වැඩියෙන් දැනෙනවා. ඒවත් එක්ක හිතනවා එයා ඇතන මුලා වෙනවා, මං තමයි ඔක්කොම දන්නේ කියලා හිතෙනවා. ඒ වගේ ඒ හැම තැනකදීම මේ තියෙන්නේ උපක්ලේශයක්, කියලා දැනගන්න නම් ඒ නුවණ තියෙන්න ඕනද නැද්ද? ඒකද මෙතන තියෙන නුවණ පිළිබඳව අපි බොහෝ දේවල් තේරුම් අරගෙන තමයි භවනාවේ ඉඳගන්න ඕන. ඉහළටම යන්න යන කෙනාට නුවණ කියන එක යෙදෙන්නලා තමන්ගෙම හිතෙන් ඒ දැනගත්ත නුවණ යෙදিলা එතෙන්ට එන්න ඕන. ඒ වෙලාවට ඒකයි කියන්නේ අවබෝධය සඳහා අවශ්‍ය වෙන කරුණු අතර එකක් තමයි ධම්මවිජය සම්පෝඥාංගය. බෝධියට අවශ්‍ය කරන අංගය. ඒ කියන්නේ තියුණු නුවණටමයි ධම්මවිජය සම්පෝඥාංගය කියලා කියන්නේ අපි මේ කතා කරන දෙයටමයි. එහෙනම් දැන්ගේ නුවණ ඇති කර ගැනීම පිළිබඳ අපි ඊයේත් මේ ගැන බොහෝ කතා කරා. මට ඕන කරේ මේ කරුණු දැන ගැනීම විතරක් නෙවෙයි, පටිසම්පාදයේ එහාට මෙහාට කියවනවා සමහර කට්ටිය කියෝ කියෝ විතරක් ඉන්නවා. ඒකෙන් හරියන්නේ නැහැ. ඒක හොඳයි අහගෙන ඉන්න කෙනෙකුට. හැබැයි දන්න නැති කෙනෙකුට අහගෙන ඉන්නකොට හොඳයි, වෙන මොන හරි කියවනවට වැඩිය හොඳයි. එහාට මෙහාට කියවීම විතරක් මං කියන්නේ ඒවා එපා කියන එක නෙවෙයි. පූජා එපා කියන එක නෙවෙයි, පූජා විතරක් එපා. සජ්ජායනා එපා කියන එක නෙවෙයි, සජ්ජායනාව විතරක් වැඩක් නෑ. අවබෝධයෙන් අත්ත පරිසංවේදීව ධම්ම පරිසංවේදීව මේ සජ්ජායනාව සිද්ධ කළ යුතුව තියෙනවා. හරි, අපි දැන් කාරණා කීපයක් කතා කරමු පැවරුම් වශයෙන් ඕන හින්දා. හැම වෙලේම කෙනෙකුට පළවෙනියෙන් මේ දැනුම ඇති කරගන්න නැත්නම් නුවණ ඇති කරගන්න විමසීම කියන එක ඕනේ. විමසන්න ඕනේ, දැනගත්ත කරුණු අහන්න ඕනේ. මේක කොහොමද වෙන්නේ, මේක කොහොමද වෙන්නේ, මේක කොහොමද වෙන්නේ. ඉතින් පොත්පත් නැවත අරගෙන විමස විමසා සොයන්න ඕනේ. මෙතන කොහොමද, මෙතන මෙහෙම තියෙන්නේ, මෙතන මෙහෙම තියෙන්නේ, මෙතන මෙහෙම තියෙන්නේ කියලා. පසුගිය කාලන එක පුද්ගලයෙක් මට ලස්සන කතාවක් කිව්වා. හාමුදුරනේ මගේ ධර්ම දැනුම මේ කාලේ හොඳටම වැඩි වුණා. ඒ මොකද? ඒකට පින් දෙන්න ඕනේ කියලා ලයිස්තුවක් කිව්වා. ඒ ලයිස්තුව කාගේ ලයිස්තුවද? මේ කියන්නේ ධර්මයේ විකෘති කරපු අයගේ ලයිස්තුව කිව්වා. මම ඇයි? ඒ අය හින්දා තමයි මගේ ධර්ම දැනුම වැඩි වුණා. මම මොනෝ? ඒ මිනිස්සු මහා විකාරණ කියවන්නේ. නෑ නෑ හාමුදුරනේ, ඒ කට්ටියට විරුද්ධව කතා කරන්න ඕනේ හින්දා
මං හරියට ධර්මකරුණු හෙව්වා. එයාලඒ කියන විකෘති ධර්මකරුණුවලට ප්‍රතිවරුද්ධව කතා කරන තියෙන තියෙන තැන්තැන්ගුණ තැන්තැන්ගුණ කරුණු විමස විමසා හෙව්වා. ඒකේ මටමයි ලාභයක් වුණේ. එයාලා කියන්නේ වනවෙයි මේ ත්‍රිපිටකේ මෙයා හෙව්වා අරවට විරුද්ධව කතා කරන්න පුළුවන් කරුණු අන්න ඒ විමසීම. ඇයි එතකොට තම විමසීම සේවේ මේක මෙහෙමයි මේක මෙහෙමයි මෙතන තියෙන මෙහෙම මේ සූත්‍රය තියෙන මෙහෙමයි ඔක්කොමට හෙව්වා අභිධර්මය තියෙන මෙහෙමයි කියලා. ඉතින් ඒක හින්දා අන්න ඒකට කියන පරිපුච්ච කතා කියලා. හරි විමසන්න ඕනේ නිකන් ඉන්න නැතුව හොඳින් විමසලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි කෙනෙකුට මේ தත්ත්වයට යන්න ඕන මම කාරණා කීපයක් විතරයි කියන්නේ. ඒ කියන්නේ භාවනා විතරනේ අපි මේක ඇති කරගන්න නම් එයා හැම වෙලේම තමන්ගේ ශ්‍රද්ධාව ඒක මොකද කර පූජා විතරක් හරියන්නේ නැහැ කියලා මෙතෙන්ට යන්න නම් ඉන්ද්‍රිය සමානාත්මතාවය තියාගන්න ඕනේ. ශ්‍රද්ධාව සමහර අයට වැඩි වෙනවා. සද්දා වීරය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් ටිකට. හරිද? ශ්‍රද්ධාව වැඩි වෙන කෙනෙකුට ප්‍රඥාවේ අඩුපාඩු හිටිනවා. වීරය වැඩි වෙන කෙනෙකුට සමාධිය අඩුපාඩු හිටිනවා. සමාධිය වැඩි වෙන කෙනෙකුට වීරිය අඩු වෙලා තියෙන මිද්දය වගේ තත්ත්වයක් එනවා. ඉතින් මේවා ඒකමක මේවා දැනගන්න ඕන. සමහර වෙලාවට අපි මේකෙන් හරියන්නේ නැහැ මේක කොහොම හරි මම මැරෙන්න කිට්ටුයි හැරි මොකක් හරි වෙලා එක පාර්ටම තද්ද බල ආසාවක් ඇති වෙනවා. තද බල වමනාවක් ඇති වෙනවා. ලොකු වීරයක් ඇති වෙනවා. දවස් දෙකෙන් තුනේ මේක කරගන්න ඕනේ කියලා. හරිද? එහෙම වීරයක් ඇති වෙච්ච වෙලාවෙදි ඇඟත් එක්ක වෙවුලන්න පටන් ගන්නවා. වැඩක්වත් කරවන්න වෙන ගිහිල්ලා ඉඳගෙන භාවනා කරන්න ගත්තකම මොකුත් නැහැ. සතර අපාය මතක් වෙනවා. අර වෙනවා. ඒකත් එක්ක මුණුවත් කරගන්න බෑ. වීරය වැඩි වෙලා. හරිද? ඉතින් අන්න එහෙම වෙනකොට එයා දැනගන්නවා මේ වෙලා තියෙන්නේ මේක සමතුලිතව යන්නේ නැහැ. අන්න ඒ දැනුම තියෙන්න ඕනේ. මේ වෙලා තියෙන්නේ මොකද? සමතුලිත නැහැ. එහෙනම් මම දැන් මොකද කරන්න ඕනේ? නේද? වීරිය වැඩි වෙනවා, සමාධිය අඩු වෙනවා. එහෙනම් දැන් මම කරන්න ඕනේ අර ගොඩ කරුණු මෙනෙහි කරන එක නෙවෙයි, ආනාපාන සතිය හෝ මොකක් හරි භාවනාවක් අරගෙන සමත භාවනාවක් කරගෙන හිමින් සංසුන්ව ඒක කරගෙන යනවා. හරිද? එතකොට ඒව කරගෙන යනකොට සමහරට ඒක විතරක් කරගෙන කෙනෙකුට තීන මිද්දෙන් ආදීන් ගැටළු වෙන්න පුළුවන්, වීරිය අඩු වෙන්න පුළුවන්, අර සුඛේ යැලෙන්න පුළුවන්. හරිද? ඒක එක දැන් නවතින්න පුළුවන්. ඒක දැන එතකොට එයා දැනගන්න මේ වීගෙන එන්නේ මේක. හරිද? අන්න එහෙම තමන්ගේ ඉන්ද්‍රියන් සමතත්වේ තබා ගැනීම සඳහා ඒ අය ලොකු උත්සාහය ගන්න ඕනේ දැනගෙන. ඒ වගේම තමයි වස්තු විසද කිරියතා කියලා කියන්නේ තමයි බොහොම පිරිසිදුව ස්ථාන පිරිසිදු ස්ථානයක් හොයාගෙන ඒ අදාළ බාහිර පරිසරය හරියට සකස් කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සම කරගන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම ප්‍රඥාවෙන් අඩු පුද්ගලයින්ගේ ගැලවෙන්න ඕනේ. මිසර ගැලවෙන්න ඕනේ කියන්නේ කට්ටිය අපේ ගෙදර ඉන්නේ ප්‍රඥාව අඩු පුද්ගලයෝ, හාමුදුරුවෝ ප්‍රඥාව අඩු පුද්ගලයෝ පරිවර්ජනය කරන්න කියලා ඒකින්ද මම ගේ දාලා යනවා. එහෙමද? නෑ. ඒ අයගේ වචන, ඒ අයගේ ක්‍රියා, ඒවාත් එක්ක අපි සාමාන්‍යයෙන් ඔය මේ ප්‍රඥාව අඩු පුද්ගලයා ගැන මම මෙහෙම කියන්නම්කෝ. අපි යන්න උත්සාහ කරන්නේ ගඟක උඩට පීනගෙන. සැඩ පහර පල්ලෙහාට තියෙනවා. නිකන් හිටියොත් නිකම්ම යනවා. පල්ලෙහාට යන්න වීරයක් ඕනේ නෑ. පල්ලෙහාට යන්න මොකුත් ඕනේ නෑ. ඒක නිකම්ම යනවා. හොඳටම පල්ලම් බහිනවා. ඒක දැනගත්ත මම වීරිය වැඩමින් උඩට පීනනවා. හැබැයි මොහොතක් නැවතුනොත් වීරිය අතහැරියොත් ආපු දුර ටිකක් යනවා. එන එක තැනක නැවතිලා ටිකක් වෙලා ඉඳ හිතුනොත් විවේකීව පොඩි වීරයක් හරි ඇතුවයි ඉඳ වෙන්නේ. ඔය දුප්‍රඥ පුද්ගලයා කියන කෙනා කරන්නේ මොකද්ද? කකුලෙන් අදිනවා. හරිද? එතකොට අපිට වෙලා තියෙන්නේ සැඩ පහරට මදිවට තව පසරත් අදින එක්කෙනෙක් හම්බුණා. ඒකින්ද එයා මග හැර සිටීම, මග හැරින්නවා කියන්නේ ශරීර දෙකක් හම්බුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මූණට මූණ මුලිච්චු වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා අනුව යන්නේ නැති වෙන්න ඕනේ. එයාට බැරි වෙන්න ඕන මගේ කකුලෙන් අල්ලන්න. කකුලෙන් අල්ලලා පස්සට අදින්න. හරිද? ඒ කියාලා කිව්වේ මගේ හිතෙන් මං ගන්න මේ වීරය නේද? වීරයට ආපස්සට අදින බලවේගයක් වෙන්න පදයන් මොන භාවනාවද? දැන් භාවනා කරන්න ඕනේ නැහැ. නැත්තම් ඕක මෙහෙමයි, ඕක මෙහෙමයි. සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ නැහැ. හිනහ වෙලා හිටියාම ඇති. හරිද? මතකනේ පහුගිය කාලවල එහෙම රාවයන් ආවේ. මේ හිනා මූණක් තියාගෙන හිටියම සෝවාන් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ ඉතින් මහා විකාර මේ තියෙන ඒවා ඔකෝම ඔළුවේ දාගෙන ආපස්සට අදින දේවල් නේද? සමාධිය අතාරින්න ඕනේ. හරිද? ප්‍රඥාව අතාරින්න ඕනේ. ඒවා ඔක්කොම පටන් ගන්නකොට අතාරින්න ඕනේ. මහා පුදුම පිස්සු කතාවල් වගේ නේද මේ කාලේ යනවා.
ඉතින් ඒවා ඔක්කොමත් එක්ක අපි තියෙන ගැටලුව හොඳින් තේරුම් අරගන්න ඕනේ. ගැටලුව තේරුම් ගත්තොත් අපිට ලොකු විසඳුමකට එන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන්ද ඒ ආපස්සට අධින දුප්‍රාඥ පුද්ගලයෝ අයින් කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් අර පරිපුච්ඡ කතා කියන එක ගැන අහන්න පොඩ්ඩක් නිකං හරි මේ ඇත්තෝ විමසනවද පන්සිල් රකින්නේ ඇයි කියලා. මහා ලොකු දෙවල් වලට යන්න ඉස්සෙල්ලා පන්සිල් රැකිය යුත්තේ ඇයි නේද බලන්න අහලා විමසුවාද කියලා. බුදු පිළිම වහන්සේ නමකට අපි වන්දනා කරනවා. පිළිමයක් ළඟට වෙලා වන්දනා කිරීමේ තියෙන අර්ථය මොකක්ද? පිළිම වන්දනා එපා කියලාද ඒතර කියන්නේ? පිළිම වඳින්න ඕනේ. පිළිම වඳින්න ඕනේ. පිළිම ළඟට ගිහිල්ලා බුදුහාමුදුරන්ට වඳින්න ඕනේ. නේද? පිළිමේ මොකටද? බුදුරජාණන් වහන්සේ මතක් කර ගැනීමට සංකේතයක් විදිහට, පහසුවක් විදිහට. ඉතින් මේ විදිහට අපි මේ දේවල් මොකටද? පංචශීලයේ මොකටද? නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන සිහිය, නුවණ, වීරය, ඉවසීම, අදිෂ්ඨානය අතහැරීම ආරම්භ කරන්න කියලා බුදුහාමුදුර දේශනා කරලා තියෙන්නේ. ප්‍රාණඝාතය අතහරින්න. අදත් ආදානය අතහරින්න. කාමයේ වර්ධව හැසිරීම අතහරින්න. ඒ ටික නම් ලේසි කියන්නේ. බොරු කියන එක සම්පූර්ණයෙන් අතහරින්න. හරි. කේලම් කියන එක අතහරින්න. ඒකත් ලේසි කියන්නේ. පරුස වචන කියන එක අතහරින්න. ලේසිද? පරුස වචන කියලා කියන්නේ ඔය තරහ ගිය ගමන් අනිත් පැත්තට හිත රිදෙන්න කියන කතා. ලේසිද? ලේසිද? නෑ ලේසි නෑ. එහෙනම් ඒකට මොකද කරන්න වෙන්නේ? හොඳට මෛත්‍රිය වඩන්න වෙනවා නේද? හොඳට හොඳට තමන්ගේ ඒ කොච්චර කවුරු හයියෙන් කතා කරත් කොච්චර වැරදි දැක්කත් නේද නිශ්චලව කතා කරන්න පුළුවන් තත්යකට තමන්ට තමන්ව පාලනය කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල අරගෙන යනකොට නිවන් මගේම තමයි ඉස්සරහට යන්න වෙන්නේ. හරි. ඉතින් අන්න ඒ විදිහට තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්න ඕනේ. එතකොට පංචශීලයේ විතරක් නෙවෙයි නේද? එතන ඊළඟට හිස් වචන. හිස් වචන අතාරින්න කෙනාට ටෙලි නාට්‍ය අතාරින්න වෙනවා. මම විස්තර කරලා කියන්නේ ඔය කලින් කියලා තියෙනවා. නේද? හිස් වචන අයින් කිරීමේ අරමුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අරමුණ. නේද? අරමුණ ගැන බැලුවොත් එහෙම අපිට ටෙලි නාට්‍ය අතහරින්න වෙනවා. හරි. ඒව ගැන හොයාගන්න ඇයි මම එහෙම කියන්නේ කියලා ඊළඟට ගුණවන්ත වෙන්න වෙනවා. ඕනම තත්ත්වයක් යටතේ මෛත්‍රී කරන්න වෙනවා. හරි මේ වෙනකොට මේ කාලේ අපිට ගොඩ හිංසා කරපු අයට මෛත්‍රී කරන්න පුළුවන්ද කියලා තමන්ගේ හිතෙන් විමසලා බලන්න වෙනවා. එහෙම බැරි නම් ඒ වගේ හිතක් හදා ගන්න වෙනවා. මෛත්‍රී කරන කෙනාට මම පහසු වෙන්න යමක් කියන්න. මෛත්‍රී කරන කෙනා කිසිම කෙනෙකුට දඬුවම් දීමක් සිද්ධ නොකළ යුතුයි කියන තැන ඉන්නවද? නෑ. ඒක අන්තගාමි දෙයක් වෙනවා. ඇයි එහෙම කියන්නේ? දඬුවම් දිය යුතුයි. දැන් කෙනෙක් යන්නේ අපාය පැත්තට නම් දඬුවමක් දීලා හරි නවත්වා ගැනීම සුදුසුද නැද්ද? නේද? එයා ගැන මෛත්‍රියක් තියෙනවා නම් සමහරට එයාට හොඳින් කිව්වට කෙරෙන්නේ නැත්නම් පුංචි රිදවීමක් කරලා එයාව නවත්ගත්තොත් එයා අතින් ඒ පාප කර්මය කෙරෙන්නේ නැහැ. දෙවෙනි එක කෙනෙකුට දඬුවම් දීම අන් අය එවැනිම වැරද්දක් කිරීමට තියෙන පෙළඹීම නැති වෙලා යනවා. ඒකින්ද අන්න ඒ වගේ දේවල් වෙන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔහොම අපි ඉතාමත්ම දැඩිව මේ ධර්මය තුළ මේ සාමාන්‍ය ජීවිතය ඉඳගෙන හික්මෙන්ට පුළුවන්කම හොඳටම තියෙනවා. හොඳයි. ඊළඟට ප්‍රඥාවන්ත පුද්ගලයන් සේවනය කරන්න ඕනේ. මේ ධර්මය තුළ තමන්ගේ ජීවිත අවබෝධය සඳහා ගොඩ වෙහෙසිලා කටයුතු කරන සහ අපිට තේරෙනවා මෙයත් එක හැසිරෙනකොට තේරෙනවා මෙයා මොකක් හරි මෙයාගේ වෙනසක් තියෙනවා. හරි. එයා අනිත් අය වගේ නෙවෙයි තරහෙදි කිපෙන්නේ. එහෙමයි හොයාගන්නේ. හරි. අනිත් අය වගේ නෙවෙයි දැඩි ලෝභයකින් කටයුතු කරන්නේ. එයා අතහැරලා ජීවත් වෙන බව පේනවා. සන්තෝෂයෙන් ඉන්න බව පේනවා. ලොකු පෞරුෂයක් දැනෙන්න තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ප්‍රඥාවෙන් කටයුතු කරන පිරිස් පේන්න තියෙනවා. අන්න ඒ අය පුළුවන් තරම් සේවනය කරන්න ඕනේ. එතකොට තමයි අර පරිපූර්ණ කතාවටත් අවස්ථාව තියෙන්නේ. අයිත හොයාගන්නත් පුළුවන්. එහෙම අය කොහේ හරි තැනකට එකතු වුණාම එකතු වෙලා කල්ලි ගහනකොට බලන්න
ධර්මය ගැන වැඩිපුර කතා කරන ඉන්නවාද කියලා. තමන්ගේ යාළුවෝ අතරේ. හරි ධර්මය ගැන වැඩිපුර කතා කරන්නේ නම් ඒ කතා කරන්න එයාට ඒක රුචි හින්දා. ඒකට රුචිකත්වයක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ඒකෙන් පොඩි හරි සැනසීමක් එයා ලබලා තියෙන හින්දා. එයාට ජීවිත විසඳුම අපිට ලැබෙන්නේ බාහිර වස්තු වලින් නෙවෙයි. ජීවිතයේ විසඳුම අපිට ලැබෙන්නේ ධර්මය තුලින්. අවබෝධය තුලින්. අවබෝධ වෙනකොට කෙලෙස් උපදින එක ටික ටික අඩු වෙනවා. එන්න එතකොට තමයි එයා කාත් එක්ක කතා කරත් ඒ දේවල් අපි දන්නවනේ අපි වැඩියෙන්ම කොහේ හරි තැනකදි කතා කරන්නේ වැඩියෙන්ම හිතට සහනය දැනෙන අය ගැන නේද? කෙනෙකුට ආදරය කරනවා නම් අර අර විභාගෙ ලියන්න ගියාම අලියා ගැන ලියන්න ගියාම පණුවා ගැන ලියන්න ගියා වගේ තමයි. නේද? අර මොකද්ද මැක්කා ගැන ලියන්නේ? අලියා ගැන ලියන්න ගියාම මැක්කා ගැන ලියනවා කියලා ජනප්‍රිය කතාවක් තියෙන්නේ. ඔය වගේම එකක් තියෙනවා. හරි මම හොඳට හොයලා බලලා තිනවා කවුරු හරි කාට හරි ලැබී නම් මොකද කරන්නේ? වෙන කතා කරන අතරවාරේ කොහෙන් හරි අර ලැබිගෙනාගේ නම දාගෙන ඒක ගැන කතා කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට ඔව් මම මූණටම කියන ඔන්න මැක්කා ගැන පටන් ගත්තා කියලා. හරි මැක්කව දානවා හැම තැනටම. හරි. ඒ වගේ තමයි ධර්මය ලැබි කෙනා ධර්මයෙන් පිහිට ලබන කෙනා ඒක තුළින් සැනසීම ලබන කෙනා මොන කතාවට ගියත් කතාව ඇදලා ගන්නේ ධර්මය ගැනමයි. ඉතින් ඒ ඒ යාට සැනසීමක් ලැබුව හින්දා. නැතු හැබැයි මේ පොත්පත් කියවපු හින්දා නෙවෙයි සහ වෙන සමහර අය ඉන්නව ධර්මය ගැන කතා කරන්නේ එක හාමුදුර නමක් අල්ලගෙන හරිද එක්කෙනෙක් අල්ලගෙන මේ හාමුදුරුවන් ඉස්සරහට ගන්න ඕනේ අනිත් අය වැඩි මෙයා විතරයි හරි කියලා බුදුරජාණන් වහන්සේ එපා කියපු වැඩේ කරගෙන එතකොට මොනවා කතා කරන්න ගියත් ඒ කට්ටිය ගැන කතා කරන්න. හරි. එහෙම කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් හෝ වෙනම අල්ලා ගැනීම මම හැමදාම කියනවානේ මගේ පිටිපස්සෙන් නම් එන්න එපා මගෙන් නම් කිසිම විශේෂත්වයක් කිසිම කෙනෙකුට අමුතුවෙන් කරලා දෙන්න දෙයක් මම ලෑස්ති වෙන්නේ නැහැ. ඒක හින්දා එහෙම කරන්න එපා. ඇයි ඒ වදේ විඳින්න පුළුවන් අපිට? අපිට තියෙන බණ ටික කියන්නයි ඒකෙන් තේරුම් අරගෙන තමන් කටයුතු ටික කරගන්න ඕනේ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. එහෙම කියන්නේ අපි දෙපැත්ත බේරගෙන ජීවත් වෙන්න ඕනේ නේද? ඒක නිසා එහෙනම් ඊළඟට අනිත් එක තමයි ගාම්භීර ඥාන චර්ය පච්චේකන තමයි බොහොම ගැඹුරු නුවණ කියන එකෙන් ලැබෙන හරිද සැනසීම. ඒකෙන් ලැබෙන මේ ලෝකේ කියන්නේ නෙක්ඛම්ම සුවය ගැන ධ්‍යාන බල ගැන මාර්ගසිද් ගැන ඵලසිද් ගැන එවැනි තත්වයකට පත්වෙච්ච වතුනහ මොකද වෙන්නේ කියන එක ගැන සතර අපායේ මිදීම ගැන මේ වගේ ගැඹුරු දේවල් පිළිබඳව මොකද කරන්න ඕනේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ මම ඉන්න තැන සහ ඉතින් ඒක කරන්න මං කියන පහසුම ක්‍රමය තමයි රහතන් වහන්සේ නමක්ගේ ජීවිතයේ නැත්නම් රහතන් වහන්සේ නමක්ගේ චින්තනය පිළිබඳව හොයාගන්න පුළුවන් තැන් තියෙනවා ත්‍රිපිටකේ. බත් ඒකරත්ත සූත්‍රය ඒ වගේ බොහෝ සූත්‍ර තියෙනවා රතන සූත්‍රය තුලත් තියෙනවා නේද? කර්ණිමෙත් සූත්‍රය තුලත් තියෙනවා මෛත්‍රිය පිළිබඳව බොහෝ කාරණා. එතකොට ඒ වගේ ගැඹුරු දාර්ශනික නුවණකින් ජීවත් වෙන ඒ දාර්ශනික නුවණ ලබා ගැනීම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කර කර බලන්න ඕනේ තමනුත් එක්ක සංසන්දනය කර කර. මගේ චින්තනයේ අයියෝ සලඟින් මැත යන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල තියෙන තමන්ගේ අතපය හතර කපනකොට පවා හිත වෙනස් වෙන්නේ නැතිව ඉන්නවා වාගේ. ඉතින් මේ ලස්සන උදාහරණ ධර්ම තුල තියෙනවා. නේද? මොනවද මේ ඇස් ඇත්තේ නේ බුදු අන්දේක වාගේ කන් ඇත්තේ නමුදු බිහිරෙකු වාගේ මේවා ලියලා තියාගෙන ඉන්න මේක තේරුම මොකද්ද කියලා දන්නේ නැහැ. ඇස් ඇත්තේ නමුදු අන්දේකු වාගේ කොච්චර ගැඹුරු කාරණාවක්ද බලන්න. ඇස් නැති කෙනෙක් යනවා ලස්සන රූපයක් ළඟින්. හරිද? එකම වෙනසයි උනේ. අරමුණු උනේ නැහැ. ඒකෙන් දැගේ හිත වෙනස් උනේ නැහැ. ලෝභ දේශ මොහ ඇති උනේ නැහැ. නේද? එතකොට ඇස් ඇත්තේ නමුදු අන්දේකු වාගේ කියන්නේ මොකද? දැකලා ඇස් පියාගෙන යන්න ඕනේ. එහෙමද නැහැ. ඇස් එතකොට ඇස් නැත්තේම යන්නේ නැහැ. ඇස් ඇත්තේ නමුදු එතනින් ගියා රූපෙ දැක්කා. ඒ කියන්නේ ඇස් ඇත්තේ කියන්නේ. ඒ කියන්නේ අරමුණු වෙනවා කියන එකනේ. අරමුණු වුණා. හැබැයි අන්ධයාගේ හිත වෙනස් වෙන්නේ නැහැ. අරමුණු නැති හින්දා මෙයාගේ හිත වෙනස් වෙන්නේත් නැහැ. අරමුණු වෙලත්. අරමුණු වෙලත් ලෝභ, දේශ, මෝහ නැත. අරක අරමුණුනේ නැති හින්දා මේක අරමුණු වෙලත් නැහැ. එහෙනම් චර වටන කතාවක්ද බලන්න ඒක. අන්න සංසන්දනය කරගන්න දේවල් තියෙන මහා දැනුමක් ඕනේ. නේද? මං කොහොමද එතෙන්ට ඇතුල් වෙන්නේ? මං කොහොමද එතෙන්ට යන්නේ?
හරි තමන් එක එන්න ඒ කියන ඒ ගැඹුරු ඥානයන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා තියෙන්නේ තමන්ගේ තත්ත්වය මොකක්ද කියලා. එතකොට ඒ නුවණ ඇති කරගන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි තදදි මුක්තතා කියලා කියන තදින් අදිෂ්ඨානයක් ගන්නවා. හිතෙන් තදින් තීරණයක් ගන්නවා මම මේක මේ විදිහට කරනවාමයි. මම මේ ආකාරයට මගේ නුවණ වර්ධනය කරගන්නවා මෙතෙන්ට යන යාණ්ඩ මට අවශ්‍යතාවය තියෙනවා කියලා තදින් හිතක් ඇතිගෙන තද හිතක් ඇති කරගෙන කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ මේ කාරණා නැවත නැවත යොදා ගනිමින් කොහොම හරි කරලා තමන්ගේ නුවණ වර්ධනය කරගන්න කටයුතු කරන්න. ඉතින් මේ කාලේ පහසුවක් තියෙනවා. ඒ තමයි වෙනදාට වැඩිය යමක් හොයන්න ගියාම යම් ධර්ම කරුණක් හොයන්න ගියාම අන්තර්ජාලය භාවිතා කරන අයට ඒ ධර්ම වචනයට අදාළව ඒ තැන් තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ලේසිකමක් තියෙනවා. ධර්මය හොයන අයට වෙනදාට වැඩිය මේ පහසුකම් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. වෙන දණන් ඔකට ලොකු උත්සාහ ගන්න උන අර පොත්වල පිටිපස්සේ තියෙන අනුක්‍රමිකතා ටික තියෙනවා. ඒවා බලලා ඒවා පිටු හොයලා ඒවෙන් වෙනම ෆොටෝ කොපි කරගෙන වෙනම ඒ දැන් කොච්චර පහසුද අවශ්‍ය නම් මේ බහුසුතභාවය නුවණ වර්ධනය කරගන්න කොච්චර පහසුකම් තියෙනවද? නමුත් වර්ධනයක් නැහැ. ඒ දේ කරන බව පේන්නේ නැහැ. ඒ දේ කරන බව වැටහෙන්නේ නැහැ. අඩුම ගානේ පාඩම් කරගන්න උවමනාව නැහැ. එහෙනම් අපිට බෞද්ධය විදිහට එක තැන රැඳිලා ඉන්න අවශ්‍ය නැහැ. මේ බෞද්ධ පිරිස් අපි ධර්මය අවබෝධ කරන අය මට පුළුවන් හැකි උපරිමයකින් මේ පරම සත්‍යයට මුණ දෙන්න ඕනේ. මේ සඳහා හේතු මොකද? ධර්මය හොයන්න අමාරු වෙන්න විදිහක් නැහැ. මාර්ගය කියන්නේ සංකත මාර්ගයක්. සංකත කියලා කියන්නේ හේතු නිසා සකස් වෙන. හරිද? නිවන දක්වාම තියෙන මාර්ගය හේතු නිසා සකස් වෙන එකක්. එහෙනම් මට හේතු නිසා ඇති වෙන ඵලයක් නම් මේ මාර්ගය කියලා කියන්නේ හේතුඵල හොයාගෙන යන්න පුළුවන් ඉදිරියට. හරිද? ඉතින් අන්න එහේ ඒකින්ද අපිට මේක විනිවිද දකිමින් ඉස්සරහට යන්න පුළුවන් එකක්. අන්ධානුකරණයෙන් නැතුව විනිවිද දකිමින් ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේක තුල තියෙන්නේ. ඉතින් බොහෝම වටිනාකමකින් යුක්තව ඇතුළාන්ත අවබෝධයකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම තියෙනවා. මනුෂ්‍ය ජීවිතයේ තියෙනවා. භවභෝග සම්පත් ප්‍රමාණවත් තරමට හුඟක් අයට තියෙනවා. නැති අය ඉන්නවා, මන් නැති අය නැහැ කියන්නේ. නමුත් තියෙන අය ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ ජීවත් වෙන්න ප්‍රමාණයට. කල්යාණ මිත්‍රෝ ඉන්නවා. පොත්පත් තියෙනවා. නිසල වනසෙනසුන් තියෙනවා. නිස්කලංක තැන් හොයාගන්න තියෙනවා. නැතුව නෙමෙයි. මේ ඔක්කොම තියෙනවා. නැති දේ මොකද්ද කියලා ඉතින් බලන්න. නේද? එතකොට සමහර අයට වීරිය මදි, වීරිය තියෙන සමහර අයට නුවණ මදි, නුවණ දෙකම තියෙන අයට සිහිය මදි. වීරිය මදි, නුවණ මදි, සිහිය මදි. එහෙනම් අපි වීරිය ගැන ගිය සතිය කතා කරා. ඔන්න දැන් නුවණ ගැන කතා කරමින් ඉන්නවා. හෙට දවසෙත් මේ ගැන අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ නේද සිහිය ගැන ඊළඟ සතියේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි යාට යාහැකි කඩයිම පිළිබඳව කතා කරනවා. යාහැකි කඩයිම තමයි අනුපස්සනා ටික මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒ සති හත ඉවර වෙනකොටවත් අඩුම ගානේ තමන්ගේ මානසික ලොකු පෙරලියක් ඇති කරගන්න උත්සාහ කරන්න. එතකොට ඉතින් ඕනම තත්වයක් යටතේ සුවදායකව තමන්ගේ කටයුතු ටික කරගන්න පුළුවන්කම ලැබෙවි ඕනම තත්වයක් යටතේ. ඉතින් ඒ පිළිබඳව මතක තියාගනිමින් තමන්ගේ ජීවිතයට මේ උතුම් ධර්මය මම එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට ඒ ධර්මය නිවසේ ඉඳන් ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වයන් අරගෙන ආවේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වයෙන්. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙන විදිහට මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුමං පරන්ති. හොඳයි පින්වත්නි, මේ දායකත්ව කුලේ සඳහන් වෙන්නේ මෙච්චරයි. ධර්ම මාර්ගයේ ඔස්සේ ඉදිරියටම යාමට වෙරදරන සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සඳහන් කරනවා කියලා තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා කරමින් නිවන් මඟ ඔස්සේ ඉදිරියටම යාමට උත්සාහ දරන යුවලක් විසින් දායකත්වය දරන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ අද දවසේ අපිට ලැබෙන ගුවන් කාලයෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්නට, වගේම උතුම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරමින් හැම දිනාටම ආශිර්වාද කරමින් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු නැවත වතාවක් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරෝගී චිරජීවන ලැබේවා. මිය පරලෝක යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න, විශේෂයෙන් ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්ත හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.